මංගලියට වසන්තේ උදා වෙන්න ළඟයි. ඒ උදා වෙන වසන්තේ පෙරනිමිත්ත පරිසරයෙන් වගේම අපේ ඇඟට ටිකක් දැනෙනවා. හැබැයි අපේ ජීවිතවලට වසන්තේ උදා වෙලා. ජීවිතේ කියන අරගලයක් එක්ක පොරබදිනකොට වසන්තේ කියන වචන ඇහිච්ච ගමන්ම අපේ මතකයේ දිව යන්නේ ලංකාවට. හැබැයි ඒ වසන්තේ කියන වචනෙත් එක්ක අපේ ජීවිතවලට පුංචි දුකක් දැනෙනවා. ඒ මොකද වසන්ත කාලෙත් එක්ක අපිට ඇහෙන අපිට පෙනෙන අපි විඳින දේවල් මේ කර්කශක අරගලයේ මැද්දේ ඉතාලිය අපි විඳිනවා. එරබුදුමල් නොපිපුණාට කොහොම හඬ නොඇහුණාට රබන් හඬ නොඇහුණාට ජන ක්‍රීඩා කෙලිසෙල්ලම් දකින්නට බැරි වුණාට මේ අම්මලා තාත්තලාගේ හිතවල තියෙනවා අපේ දරුවන් කවදා ඒව දකීද කියලා. හැබැයි කනගාටු වෙන්නට දෙයක් නැහැ. පසුතැවිලි වෙන්නට දෙයක්වත් නැහැ. මෙවරත් මිලානෝ සංස්කෘතික හා කලා එකමුතුව තුංගනවට සූදානම් වෙලා තිබෙනවා. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලංකාවේ සංස්කෘතික දායාදයන් දරුවන්ට තිළන කරන්නට ඔවත් සූදානම් වෙන්න. හරියටම අප්‍රේල් 25 වෙනිදා මෙවරත් උන් සූදානම් ඉතාලියේ පැවැත්වෙන දෙවන්තම බක් මහසැනකෙළිය ඔබට තිළන කරන්නට. හැබැයි මතක තියාගන්න දිනය මතක කරන්න එපා. හරියටම අප්‍රේල් 25 වෙනිදා තැන අපි ඔබට කියන්නම් සූදානම් වෙන්න. මේ අවුරුද්දේ අසිරිසිරිය විඳ ගන්නට ඔබේ දරුවන්ට මේ ජන ක්‍රීඩා කෙලිසෙල්ලම් වල අසිරිය දායාද කරන්නට අනිවාර්යයෙන්ම දෙමව්පියන් දරුවන් බාල මහලු වැඩිහිටි හැමෝම එදාට මේ බක් මහසැනකෙළිය අසිරිය විඳ ගන්නට එතනට එන්න. මමත් එනවා එතනට.